워낙 매 കഥാകാരൻ സുധാമിക്കുന്ന ഞാൻ നമുക്ക് മറ്റു ലഭിച്ച ആരാധനയെ പ്രത്യക്ഷപ്പെടുന്ന ബേ ഏകത്തെ ഹേതുവത്തമായി അപ്പി അത് മീ അവസ്ഥാവി മൂന്നപ്പാന പ്രധാന പ്രശ്ന ഏകൻ അപ്പി പത്തെ നാമികോ പൗത്തിന് പ്രജാതന്ത്രവാദ ബലപതല തർജനയേക്കത്തെ മൂന്നപ്പാപ്പ് അവസ്ഥാവ് മേ തർജന എന്ന് അപ്പി തന്നോ പ്രസ്തവാദി പണത് മേക്ക് അതയ്യ വിത്രിവിച്ചേ മേക്ക് പ്രസ്തവാദി പണത്ത് ഗിനായവിദ്വാംസി ഹത്തഗണങ്ങൾ അവസാനം അപ്പി പൗജ്ജലികവത് അപ്പി പൗജ്ജലത് പ്രയത്മ തർജന ലക്രപു പണത്തക്തമായ മേക്ക് അത് നവതസ്തവാദി പണത് ഈതത്വത ദൗർണ മേക്കാക്ക് ഏകാണ് മേക്കിംഗ് പ്രജാതന്ത്രവാദി വിതരക് നെവേ അപ്പേ പൗജ്ജിക നിദാസ് അപ്പേ ദേശപാല നിദാസ് എന്ന ഹമദയാക്മ ദഡ്ലസ് സീമാവത്ത് ഭാജന കണ്ണു ഇല്ലാട്ട് ഏ വിതരക് നെവേ സമാജമാധ്യ സീമാക്രിമ പണത്ത് സമാജമാധ്യ നിദാസ് സീമാക്രിമ പണത്ത് ഏ ത്രസ്തവാദി പണത്ത തെക്കമ യാന ഏക്കാക്ക് ඒ වගේම රනිල් මෝදි ගිවිසුම මේ හැම දෙයක්ම මේකෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද මේ රටේ ධනේශය පන්තිය මේ රටේ ජනතාව පාගා දෙවීම සඳහා දැන් අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙනවා මේ අලුත් වැඩසටහන කෙලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තත්ත්වයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් IMF එකේ කොන්දේසි ගත්තන් පස්සේ මෙවැනි මර්ධනකාරී පාත් පනවන්න නැතුව IMF කොන්දේසි ක්‍රියාත්මක කරන්න අපහසුයි. සාමාන්‍යයෙන් ලංකාවේ අද දුප්පත්කම ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙන අවස්ථාවක්. එක්දාම්සිය විසි දෙදස් විසි දෙක ඉඳලා දෙදස් විසිතුන දක්වා මේ කාලය තුළ ලංකාය දුප්පච්කම දෙගුණයක් වෙල තියෙන. සියයට එකොලාහින්ද සියයට විසිපා දක්වා දුප්පච්කම වැඩිවල තියෙනවා. මෙවැනි ආකාරයට දුප්පච්කම වැඩිවෙනකොට ඇත්ත වශයෙන්ම ත්‍රස්තවාදී පන්ත සහ සමාජ මාධ්‍ය සීමාක්‍රියෙන් පන්ත අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒව නැතුව ලංකාවේ රනිල් රාජපක්ෂලා බලාපොරොත්තු වෙන පාලනය ගෙනයන්න අපහසුයි. ඇත්ත වශයෙන්ම IMF එක විසින් නියම කරන කොන්දේසි තමයි මේවා. ඒ කියන්නේ ලංකාවේ ජාතික සම්පත් විකුණා දැමීමත් ඒ මගින් නිදහස් කියලා වෙළඳ පොලක් ඇති කර ගැනීමත් පිටරට ආයෝජකයන් ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ලාභය තලකර ගැනීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කිරීමක් තමයි IMF එකෙන් කරන්නේ. මුළුමනින්ම ජාත්‍යන්තර ප්‍රාග්ධනයට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කිරීම සඳහා තමයි මේ හැම පනතක්ම අද ගේන්නේ. ඒක නිසා තමයි අපි මේ පනත්වලට විරුද්ධ වී යුත්තේ. අපි දන්නවා ත්‍රස්තවාදී පන්ත ක්‍රියාත්මක වීම නිසා උතුරුසාහ නැගෙනහිර පළාත්වල තවමත් සිරකරුවන් රඳවාගෙන ඉන්නවා. මේක අද ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අද ත්‍රස්තවාදී පන්තට විරුද්ධ වී යුත්තේ උතුරු නැගෙනහිර මේගොල්ල විසින් මේ පනත් ක්‍රියාත්මක කිරීම නිසා රටවල් පවුල්වලට සහ පුද්ගලයන්ට කරපු අසාධාරණය මෙරේ ප්‍රයත්නින්ම පිණිස. ඒ කියන්නේ මේක මේවා මේ වගේ පනත් ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් තවදුරටත් අපේ නිදහස අපිට භුක්ති විඳින්න බැරි වෙනවා. ඒකින්ද මම
ජනාධිපති ව්‍යාපාරෙන් ඉල්ලීමක් කරනවා. අත් වශයෙන්ම ත්‍රස්ත ප්‍රාන්තයට එරෙහිව කරන ප්‍රචාර කටයුතු හා ඒ වගේම මෝදි ගිවිසුමට ගිවිසුම පිළිබඳව කරන ප්‍රචාර කටයුතු දැඩි ලෙස දෙවියන් ජනතාව අතර කළ යුතු වෙනවා කියලා. මොකද අත් වශයෙන් මේක මෙච්චර කල් ත්‍රස්තවාදී ප්‍රාන්ත දෙවියන් ජනතාවගේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. අපි එක්තරා විදියකට මේක අමතක කළා තිබුණේ. අපිට ත්‍රස්තවාදී ප්‍රාන්තෙන් ඇතිවෙච්ච අනර්ථය මතක් කරන පටන් ගත්තේ දකුණේ සිංහල සෞඛ්‍යයන් අරගලෙන් පස්සේ සිරගත කරන් පස්සේ. ඇත්තටම ත්‍රස්තවාදී ප්‍රාන්ත ඉතාමත් භයානක ප්‍රාන්තක්. අපි දන්න අපි මේකෙන් පීඩා විඳපු මිනිස්සු. අපි රහස් පොසියේ අපිට අපි පීඩාවට පත් කරනකොට අපිට වද දෙනකොට මේ ප්‍රාන්ත තමයි ඒගොල්ලෝ උපයෝග කරගත්තේ. අපේ නිදහස තිබුණ නැහැ අපිට එතකොට. ඒ කියන්නේ කවුරුවත් දන්නේ නැහැ අපිට අපිව පීඩාවට පත් කරනවා කියලා. කාටවත් අපි බලන් දෙන්නෙත් නැහැ කාලේ. ඒ වගේ දරුණු ප්‍රාන්තක් නැවතත් එන්න පුළුවන්. මේක ඇත්ත වශයෙන්ම බෑරුන් ලෙස ගන්නේ නැත්තම් අපි සටන් කළ යුතු නැහැ. මොකද ඇත්තටම මේ පනත එච්චරම බැරෑරුම් එච්චරම දරුණුයි. මෙවැනි පනත් මෙවැනි පනත් ක්‍රියාත්මක වෙනවා නම් මේ රටේ දුක්ඛින ජනතාවට සටන් කිරීමේ හැකියාව නැති කරනවා. ඒ හැකියාව නැති කිරීම නිසා අපිට තවදුරටත් තවත් කාල පරිච්ඡේදයක් දැඩි ලෙස පීඩාවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් හින්දා මම ජනාධිපති ව්‍යාපාරෙන් ඉල්ලීමක් කරනවා මේ පනත් දෙක පනත් තුනත් සහ රනිල් මෝදි ගිවිසුමත් ගිවිසුම පිළිබඳව ඔබලා කරන ප්‍රචාර කටයුතු වලට අපිට හැකි පවන හැකි ආකාරයෙන් උදව් කරනවා. විශේෂයෙන්ම මේ අපි ගැන බලනකොට අද අපි ඉතාමත් දුෂ්කර අවස්ථාවක ඉන්නේ. මේ සාමාන්‍ය මම පෞද්ගලිකව අපි අසනීපයි වයසයි. නමුත් අපි අධිෂ්ඨානය කවදාවත් අඩු වෙන්නේ නැහැ. දැන් අරගල සමිතියත් මට සහභාගී වෙන්න බැරුණු අරගලයට. මොකද මම අසනීපෙන් හිටියේ ඒ කාලේ. නමුත් අපි මගේ අධිෂ්ඨානය එතනම තිබුණ හැමදාම ඒකෙන්ද අරගලේ ජනාධිපති ව්‍යාපාරය මේ කරන වැඩ කටයුතු වලට අපි ඉතිසිතින්ම ප්‍රාර්ථනා කරනවා එහි සාර්ථකත්වය. මගේ වචන සල්පෙත කන් දුන්නට ඔබලාට ස්තුතියි.